ආයුබෝවන් කියලා පිළිගන්නවා Dyricx YouTube channel එකෙන් අරගෙන නේ තවත් එක වීඩියෝ එකකට ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න හදන්නේ ගොඩක් දෙනෙකු කොට ඇති වෙලා තියෙන ගැටලුවක් වෙන Google එකේ එමත් නැත්නම් අපි අපේ මොකක් කරේ web browser එකක් පාවිච්චි කරනකොට එකේ search කරන results සහ අපි යන හැම website එකක්ම සම්හරලාට සිංහලෙන් පෙන්වනවා නැත්නම් තවත් වෙන language එකකින් පෙන්වනවා ඒ වගේම තව සමහර අයට අවශ්‍යතාවයක් තියෙනවා English වලින් පෙන්වන language එක සිංහලට ඉතින් මේ දෙයට ගොඩක් අය එක එක විදිහට උත්සාහ කරනවා කියලා මම දන්නවා ඒ ගොඩක් අයගේ උත්සාහය සාර්ථක වෙන්නේ නැහැ මොකද එයාලා තමන්ගේ බ්‍රවුසර් එකේ තියෙන සෙටින්ග්ස් වලින් කොහොම හරි ලැන්ග්වේජ් එක චේන්ජ් කරගන්න උත්සාහ කරන නිසා ඉතින් ඔන්න ඔය දේවල් වලට උත්තරයක් අරගෙන තමයි අද වීඩියෝ එක අරගෙන ඉල්ල තියෙන්නේ ඉතින් එහෙනම් වැඩි කතාවකට යන්න නැතුව පිග්මන්ට් මේ යමු අපේ වීඩියෝ එකට ගිහලා බලමු අපි කොහොමද මේ දේ කරගන්න අවශ්‍ය වෙන්නේ කියලා හරි ඉතින් මේ දේ කරගන්න විදිය ඔයාලට කියලා දෙන්න මම මෙන්න මේ විදියට මගේ personal Google account එකකට log වෙන්නම් Google Chrome එකෙන් ඉතින් මෙතන මම උදාහරණයක් විදියට ඔයාලට ශ්‍රී ලංකා කියලා search කරලා පෙන්නනවා ඉතින් ශ්‍රී ලංකා කියලා search කරගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් ඔක්කොම search results ටික අපිට සිංහලෙන් තමයි අවිල්ල තියෙන්නේ ඉතින් මේකට හේතුව ඔයාගේ Google එකේ language එකේ settings වල ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන් ඉතින් මම ඒකත් ඔයාලට පෙන්නන්න මේ විදියට මගේ Chrome එකේ language settings වලට ගිහිල්ලා පෙන්නනම් ඔයාලට එතන මගේ language එක English තමයි තියෙන්නේ. හරි. එතකොට කොහොමද තවදුරටත් මේක සිංහලෙන් පෙන්වන්නේ කියන ප්‍රශ්නෙට උත්තරේ තමයි අපි මේ වෙලාවේදී Google Chrome එකට log වෙලා ඉන්න අපේ Gmail account එකේ language එක නිසා තමයි අපිට මේ විදියට දිගටම Google Chrome එක සිංහලෙන් පෙන්වන්නේ. ඉතින් ඔයාලගේ මෙතනින් language එක English කරාට පස්සේ ඔයාලට මේක ගැටලුව හරියනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මෙතනින්ම මේක ලැන්ග්වේජ් එක හදා ගන්න පුළුවන්. ඉතින් මම ආයෙත් වතාවක් එතනට එන ස්ටෙප්ස් ටික ඔයාලට කියන්නම්. ඔයාලට පුළුවන් මෙතන තියෙන මෙන්න මේ 33ක සෙටින්ග්ස් බටන් එක ක්ලික් කරලා එතන පහළම තියෙන සෙටින්ග්ස් මේ විදියට ඕපන් කරගන්න. මේ විදියට ඕපන් කරගෙන එතන පහළ ඔයාලට මෙතන ලැන්ග්වේජස් කියලා බලා ගන්න පුළුවන් වම් අත පැත්තේ පහළින් මෙන්න මෙතනට ගිහලා ඔයාගේ ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි වලට මාරු කරගන්න. ඉතින් මෙතන ඔයාලට ඉංග්‍රීසි පෙන්වන්නේ නැත්නම් මෙතන ඇඩ් ලැන්ග්වේජස් කියන තැනින් ඔයාලට ඉංග්‍රීසි සිලෙක්ට් කරලා අරගෙන ඉංග්‍රීසි වලට මාරු කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙතනම ඉංග්‍රීසි පෙන්වනවා නම් ඔයාගේ මේ විදිහට මලයාලම් මෙතන තියෙන වෙන භාෂාවක් විදිහට ඉතින් මෙන්න මේ විදිහට මලයාලම් වගේ භාෂාවක් එහෙම නැත්නම් සිංහල වගේ භාෂාවක් නම් ඔයාගේ මෙතන ඇක්ටිව් වෙලා තියෙන්නේ ඔයාලට පුළුවන් ඉංග්‍රීසි අරගෙන මෙතන තියෙන මේ 33 ක්ලික් කරලා Display Google Chrome in this language කියන ටික් එක මේ විදිහට දාගන්න. එතකොට ඉංග්‍රීසි ඇක්ටිවේට් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයා Google Chrome එක ඉංග්‍රීසි ඇක්ටිවේට් කරත් ඔයාගේ search results වල ඔයාලට මේ විදිහට සිංහලෙන්ම නම් පෙන්වන්නේ. මේකට හේතුව තමයි ඔයාගේ Google account එකේ language එක සිංහලෙන් තියෙන එක. ඉතින් අපි දැන් අපේ Google account එකේ language එක English වලට change කරලා බලමු මේක හරියනවද කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ Google account එක මේ විදිහට select කරගන්න. select කරගෙන මෙතන ඔයා ඔබේ Google ගිණුම කළමනාකරණය කියලා තියෙනවා. එහෙමත් නැත්නම් English වලින් තියෙනවා ඔයාලට මේක පෙන්වනු ඇත්තේ account management වගේ wording එකකින්. ඉතින් මම මේ විදිහට මෙතන මේක select කරගන්නම්. මේක select කරගත්තාම අපිට අපේ Google account එකට එන්න හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී අපිට language කියලා මෙතන search කරාට අපිට මේ result එක බලා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද මේක සිංහලෙන් තියෙන නිසා අපි මෙතන භාෂාව කියලා තමයි search කරගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ හින්දා මම මෙතනට Google search එකක් යන්නම් language කියලා. එතනින් මම සිංහලෙන් භාෂාව කියන එක මේ විදිහට copy කරලා අරගෙන මෙතනින් search කරගන්න. එතකොට අපිට පුළුවන් මෙතනින් මෙන්න මේ ලැන්ග්වේජ් එක චේන්ජ් කරන සෙටින් එක හොයාගන්න. මෙතනට ගිහිල්ලා අපිට පුළුවන් මෙතන සිංහල ශ්‍රී ලංකා කියලා තියෙන එක මේ විදිහට edit button එක click කරගෙන ඉංග්‍රීසි වලට චේන්ජ් කරගන්න. ඉංග්‍රීසි වල country එක විදිහට මම United States select කරලා දෙනවා. ඊළඟට මෙතන සුරකින්න කියන button එක වට click කරගන්න පුළුවන්. එතකොට අපේ ලැන්ග්වේජ් එක මේ විදිහට ඉංග්‍රීසි වලට චේන්ජ් වෙනවා. ඉතින් මම ආයෙත් වතාවක් ඔයාලට උදාහරණයක් විදියට ශ්‍රී ලංකා කියලම මෙතෙන් සර්ච් කරලා පෙන්වන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ Google Chrome එක ඔයාලට සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි වලින් තමයි පෙන්වන්නේ. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපි Google Chrome එකේ ලැන්ග්වේජ් එක චේන්ජ් කරගන්න ඕනේ. සෙටින්ග්ස් වලින් සහ අපේ Google account එකෙන් කියන දෙකෙන්ම. හැබැයි ඔයාලට මේ විදියට
ඉංග්‍රීසි වලින් සර්ච් කරන එකක් වට සිංහලෙන් తాවකාලිකව අවශ්‍ය වෙනවා නම් ඕනෙම වෙබ්සයිට් එකක් ඒක කරගන්න Google settings වල අපිට හැකියාවක් තියෙනවා. ඊට වට මෙතන පහල බලා ගන්න පුළුවන් translate to this language කියලා මෙන්න මෙතන මම සිංහල කියලා select කරලා තියෙනවා. ඉතින් මෙන්න මෙතනින් වට අවශ්‍ය කරන ඕනෙම භාෂාවක් select කරගන්න පුළුවන්. ඉතින් අපි භාවිතා කරන භාෂාව සිංහල නිසා මම මෙතන සිංහල කියලා තමයි තියලා තියෙන්නේ. ඉතින් මම අපෝ මේ විදිහට search result එකට ආවොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන දකුණු අත පැත්තේ පොඩි blank තීරුවක් තියෙනවා. ඉතින් මෙන්න මේ තීරුවට right click කරලා ඔයාලට පුළුවන් මෙතන translate to සිංහල කියන එක මේ විදිහට click කරගන්න. එතකොට අපිට මේ website එක මේ results ඔක්කොම අපිට සිංහලෙන් මේ විදිහට පෙන්වනවා. ඉතින් මේක ඔයාලට ඕනම වෙලාවක නැවත ඉංග්‍රීසි වලට change කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි Google Chrome එක ඇතුලේ මේකේ භාෂා දෙක change වෙන්නේ. ඒ වගේම Google account එකේ මන්දට ඔයගේ Gmail account එක හරහා භාෂාව change කරගන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් පැහැදිලි වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. කොහොමද Google Chrome එක ඇතුලේ මේ language changes වෙන්නේ? ඒ වගේම Google Chrome එකෙන්ම මේ settings අපි ඉංග්‍රීසි වලට චේන්ජ් කරාට ඒත් ඇයි දිගටම සිංහල භාෂාව පෙන්වන්නේ සහ අපි කොහොමද ඒකත් ආපහු ඉංග්‍රීසි වලටම චේන්ජ් කරගන්නේ කියන දේ ගැන. ඉතින් මේ වීඩියෝ ගොඩක් පැහැදිලි වීඩියෝ එකක් වෙන්න ඇති කියලා හිතන ගමන්ම මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. හරි, ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි අපේ Google එකේ හිමත් නැත්නම් අපි භාවිතා කරන browser එකේ language එක චේන්ජ් කරගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක හැම දිනෙකටම ගොඩක් පැහැදිලි වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉතින් මේ වගේම තාක්ෂණික ලෝකයේ ගැටලු ගොඩක්කට විසඳුම් අරගෙන අපි Dyricx YouTube channel එක හරහා videos දිගටම ඔයාලට අරගෙන යනවා. ඉතින් අපි මේ වගේ video එකක් දාපු ගමන් මේක notification එකත් ඔයාලා ගාවටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. ඉතින් මුලින්ම අපිව subscribe කරලා තියාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් subscribe button එකේ හැබැයි තියෙන bell icon එකත් click කරගත්තොත් අපි මේ වගේ video එකක් දාපු ගමන්ම ඒක ඔයා ගාවටම notification එකක් හරහා ගෙන්න ගන්න. ඉතින් එහෙනම් තවත් මේ වගේම video එකකින් හම්බ වෙන බලාපොරොත්තුෙන් අදට අපි සමු ගන්නවා.